සමාජයක යහපැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් වන අපරාධ නීතිය පිළිබඳවයි. ඉතින් මේ අපරාධ නීතිය පිළිබඳව කතා කරන්න ඒ පිළිබඳ විශාරදයේ අපගේ මැදිරියට පැමිණ තිබෙනවා ඒ නීතිඥ ශ්‍රී ලාල් ප්‍රනාන්දු මහත්මයා. අපි එතුමන ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා අපගේ මැදිරියට. ජෙසුපීටයි ශ්‍රී ලාල් මහත්මයා. ජෙසුපීටයි ශ්‍රී ලාල් මහත්මයා, ඔබ පුංචි නිර්වචනයක් දෙන්නකෝ මේ නීතිය යනු කුමක්ද කියන්නට. ඇයි නීතියක් ඕන? ජනතාව ගත්තොත් ජනතාව අතර ඉන්න පුළුවන් විවිධාකාරයේ අදහස් තියෙන අය, විවිධ විදියට හිතන අය. දැන් සමාජයේ ක්‍රියා කරද්දී යම් දෙයක් පිළිබඳව විවිධාකාර කෝණවලින් කතා කරන, ක්‍රියා කරන බලන අය හිටියෝ, නිශ්චිතයක් හරියට නැත්තම් එක එක්කෙනා එක එක ආකාරයට වැඩ කරන. එතකොට සමාජයේ සම්මතයක් නැතුව ඔහේ වැඩ කරගෙන යනවා, අවුලක්. ඒ හින්දා සමාජයට යහපත්, සමාජයට පිළිගන්න පුළුවන් පොදු සම්මතයක් තමයි, බොහොම කෙටියෙන් කියනවා නම්, නීතිය හැටියට අපි හඳුන්වන්න පුළුවන්. එතකොට ජන සමාජයකට හෝ ජන කොට්ටාශයකට නීතියක් අවශ්‍ය වන්නේයි. දැන් මේ කතා කරපු තිබුණ තමයි තවදුරටත් කියන්න තියෙන්නේ. දැන් ජන සමාජයක වුණත් අපි උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකා ජන සමාජය ගත්තොත්, ශ්‍රී ලංකා ජන සමාජයේ විවිධ සිරිත්විරිත්, ඊළඟට පුද්ගලයන්ගේ විවිධ හැසිරීම්, විවිධ ක්‍රියාකාරකම් තියෙන්න පුළුවන්. දැන් සමහර අය ඉන්නවා ඒගොල්ලන්ගේ හැසිරීම ප්‍රචණ්ඩයි. සමහර අය ඉන්නවා ඒගොල්ලන්ගේ හැසිරීම වංචාකාරී. සමහර අය ඉන්නවා ඒගොල්ලන්ගේ කතාවම තව කෙනෙකුට අපහාසයක් කිරීම. දැන් එහෙමනම් එහෙම විවිධ අදහස් තියෙන, විවිධ ක්‍රියාකාරකම් තියෙන අයට ඒ තමන්ට ඕන විදිහට වැඩ කරන්න කියලා කිව්වොත්, වැඩ කරන්න දුන්නොත් නැත්නම් සමාජයේ ලොකු ගැටුමක් ඇති වෙනවා. එහෙනම් යම් නිශ්චිත සම්මතයක් තියෙන්න ඕන ඒ ජන සමාජයට පිළිගත්ත යහපත් යම් පිළිගැනීමක් තියෙන්න ඕන. ඒ පිළිගැනීමේ සම්මතය තමයි අපි ජන සමාජයට නීතියක් ඕනයි කියලා කියන්නේ. එතකොට මේ ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය සැකසෙන ආකාරය ගැන පුංචි විග්‍රහයක් දෙන්න පුළුවන්. අතීතයේ සහ වර්තමානයේ කොහොමද? දැන් අපිට ලිඛිත ඉතිහාසයේ අපිට පේනවා විජයගේ ඉඳලා තමයි එන්නේ. හැබැයි ලංකාවේ ඊට එහා මේ රටේ මිනිස්සු හිටියයි කියලා අද හොයාගෙන තියෙනවා. කියන්නේ විවිධාකාරයේ පොළොවේ හම්බෙච්ච ඇටකටු, මිනිස් ඇටකටු, මිනිස්සු භාවිතා කරපු විවිධාකාරයේ ආයුධ වගේ දේවල් ඉඳලා ඊට ඉස්සරලා මේ රටේ මිනිස්සු ඉඳලා තියෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ නීති ක්‍රමය මොකද්ද කියන එක තාම අපිට හරියට හොයාගන්න බෑ. නමුත් විජේගේ ඉඳලා අනුරාධපුර යුගයේ, පොළොන්නරුව යුගයේ වගේ ඇවිල්ලා කෝට්ටේ යුගයට වෙනකන් අපේ වැඩවසම් කාලය තුල, රජපාලන කාලය තුල නීතිය තියෙනවනේ. මොන්ටෙස්කෝගේ කතාවේ විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ නීති හදන්නේ ව්‍යවස්ථාදායකේ. උදාහරණයක් වශයෙන් ලංකාවේ පාර්ලිමේන්තුව නීති ක්‍රියාත්මක කරන්නේ විධායකය. ඒ ව්‍යවස්ථාදායකේ දෙන නීති ක්‍රියාත්මක කරන්නේ විධායකය. ඒක තමයි ලංකාවේ නම් ජනාධිපති හා අගමැති ඇමති මණ්ඩලය. ඒ නීති හරියට ක්‍රියාත්මක වෙනවද, ඒව හරියට පිළිපැදෙනවද කියලා බලන්නේ අධිකරණ. මේ තුනම, විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ කියන මේ තුනම අපේ රජ ආණ්ඩු කාලයේ තිබුණේ එක්කෙනෙක් යද. ඒ තමයි රජු. නීති හදන්නෙත් රජුරු,
නීති ක්‍රියාත්ම කරන්නේත් රජුරුවෝ, නඩුවලට අවසානයේ තීන්දුව දෙන්නේත් රජුරුවෝ. එහෙම තමයි තිබුණේ. හැබැයි ඒ தත්ත්වය අපි විදේශ අධිරාජ්‍යයන්ට යටත් වීමත් එක්ක පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසින්ගේ පැමිණීමත් එක්ක 1505න් පස්සේ ටික ටික වෙනස් වුණා. වෙනස් වෙලා ලංකාවට ආවා මේ අද වර්තමානයේ තියෙන අධිකරණ ක්‍රමේ, වර්තමානයේ තියෙන ව්‍යවස්ථාදායකයේ, වර්තමානයේ තියෙන විධායකයේ මූල බීජ ටික. ඒ හින්දා තමයි දැන් අද අපි ව්‍යවස්ථාදායකය පත් කරන්නේ ජනතාවගේ ඡන්දයෙන්. පාර්ලිමේන්තුව පත් කරන්නේ ජනතාවගේ ඡන්දයෙන්. ප්‍රධාන විධායකයේ ජනතාවගේ ඡන්දයෙන් පත් කරන්නේ. ඒක හරි වැදගත් තනක් ඒක. ජනතාවට බලයක් තියෙනවා තමන්ගේ ප්‍රධානියාව, රටේ ප්‍රධානියාව පත් කරගන්න. ඒක පාර්ලිමේන්තුවට 77 රජයේ පත් වුණාට පස්සේ මේ 78 ගෙනාපු ව්‍යවස්ථාවෙන් රටේ රාජ්‍ය නායකයා පත් කිරීමේ බලය පාර්ලිමේන්තුවෙනුත් අයින් කරලා ඍජුවම ජනතාවට දුන්නා. ඒක ලොකු බලයක් අපිට තියෙනවා. මේ බලය අපි ලැබගන්න ඕන. අපිට තියෙන බලයක්. අනිත් එක තමයි විධායක, ව්‍යවස්ථාදායක මේ දෙකේම ක්‍රියාකාරීත්වය සොයලා බලන්න අධිකරණය කියලා එකක් තියෙනවා. දැන් එතකොට රජ කාලේ ඉඳලා ගත්තොත් රජ කාලේ මේ තුනම රජුරෝ තමයි කිරුවේ. එයාගේ ඉතින් ප්‍රාදේශීය වශයෙන් යම් යම් නායකයෝ හිටියා. නමුත් අවසාන ඔක්කොම ගන්නේ රජුරෝ. නීති හදන්නෙත් රජුරෝ, ක්‍රියාත්මක කරන්නෙත් රජුරෝ, අහන්නෙත්, දඬුවම් දෙන්නෙත් රජුරෝ. නමුත් 505 ඉඳලා ආපු මේ බීජය, මේ අද තියෙන தත්ත්වය විදේශිකයන්ගෙන් තමයි අපිට ලැබුණේ. රෝමලන්දේසි නීතිය ගැන සඳහන් වෙනවා. ඒ මොකක්ද? ඔව්. දැන් රෝමලන්දේසි නීතිය කියලා කියන්නේ රෝමය සහ ලන්දේසින් කියන ඒ අධිරාජ්‍යයන් ඒ අතීතයේදී ලන්දේසින් තමයි ඒක පටන් ගත්තේ. ඒගොල්ලෝ ගෙනාපු නීතිය. ඒ නීතිය අපේ ලංකාවට ඒගොල්ලෝ හඳුන්වා දුන්නා. ලංකාවේ පාලන කාලය තුල. හැබැයි ඒක ක්‍රමක්‍රමයෙන් එංගලන්ත, ඒ කියන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ලංකාව අල්ලා ගැනීමත් එක්ක ක්‍රමක්‍රමයෙන් ඒ රෝමලන්දේසි නීතිය ඉවත් කරමින්, ගුවකර සමගාමීවත් යන සමහර අවස්ථාවල ඉවත් කරමින් එංගලන්ත නීතිය, බ්‍රිතාන්‍ය නීතිය තමයි ලංකාවට හඳුල්ලා දුන්නේ 48 වෙනකම්. එහෙම තමයි නීතිය වර්ධනය වෙගෙන ආවේ. මේක මේ පුංචි අතුරු ප්‍රශ්නයක්. අපි දකිනවා නීතියේ දෙවඟන. මේ දෙවඟනගේ රූපයෙන් බොහෝ දේවල් සංකේතවත් වෙනවායි කියලා කියනවා. ඔබතුමා පොඩ්ඩක් විස්තර කරන්නකෝ මේ මොනවද මේ සංකේතවත් වන්නේ නීතියේ දෙවඟනගේ රූපයෙන් පිළිරුවෙන්. දැන් නීතියේ දෙවඟන කියලා කියන්නේ අපි බැලුවොත් ඇස් දෙක වහලා තරාදියක් අල්ලගෙන ඉන්නවා. කඩුවක් තියෙනවා. ඇස් දෙක වහලා කියලා කියන්නේ තමන් ඉදිරියට එන පාර්ශවගේ කතාව විතරයි තමන් අහන්න ඕන. තමන්ගේ බිත්ති හතර තුල එන වචන ඉදිරිපත් කිරීම විතරයි තමන් අහන්න ඕන. එතනින් එහාට මේ පත්වරවල තියෙන දේවල්, ටීවී එකේ තියෙන දේවල්, රේඩියෝ එකේ කියන දේවල්, එක එක දේශපාලකගේ දේවල් මේ අධිකරණයේ ඇතුලේ ගණන් ගන්න බෑ. විනිශ්චය ආසනයක ඉන්න සෑම කෙනෙක්ම තමන් ඉදිරියට එන දේ තමයි තමන්ගේ තීන්දුව සඳහා ප්‍රයෝජනට ගන්න ඕන. එතනදී විනිශ්චයකාරවරයා අපක්ෂපාති වෙන්න ඕන, සාධාරණ හා යුක්ති සහගත වෙන්න ඕන. අපක්ෂපාති වෙන්න ඕන කියන්නේ මේ තමන් ඉදිරියට එන පාර්ශව එක පැත්තක්වත් වැඩියෙන්, කියන්නේ කොයි පැත්තරක්වත් ගන්න බෑ. තමන් මැද ඉන්න ඕන, මැදිස්තව. ඒ වගේම තීන්දුව හැම වෙලේම යුක්ති සහගත සාධාරණ තීන්දුවක් වෙනවා. ඒකට අපි කියනවා ස්වභාව යුක්තිය මූලධර්ම කියලා. තීන්දුවක් වෙනවා. ඊට පස්සේ මේ නීතියේ දෙවඟන
යමක්ගේ අතේ තියෙනවා තරාදිය. ඒ කියන්නේ තමන් බලන්න ඕන අධිකරණය හැම වෙලේම ඇස් දෙක වහගෙන කොයි පැත්තක් ගන්න නැතුව මේ තමන් ඉදිරියට ආපු කරුණු අනුව බලන්න ඕන තමන් දීතු තීන්දුව මොකද්ද හරි නිවැරදි තීන්දුව කියලා මේ කොයි පැත්තද බර වෙන්නේ කොයි පැත්තද බර නොවෙන්නේ කියන එක. ඊට පස්සේ දීතු යම් දඬුවමක් තියෙනවා නම් දීතු පාඩමක් තියෙනවා නම් ඒ පාඩම දීම සංකේතවත් කරනවා තමයි අර කඩුවේ. ඒ ආකාරයට මේ නීතියේ අධිකරණය කරන කාර්ය පරිපාටිය කළ යුතු කාර්ය පරිපාටිය සංකේතවත් කරන්නේ මේ අධිකරණයේ කණ්‍යාවගේ. එතකොට ශ්‍රීකල් මහත්මයා කියන්න බලන්න මේ අපරාධ නීතිය ගැන අපි කතා කරන්නයි දෙයන්නේ. අපරාධ නීතිය කියන්නේ මොකක්ද? මගේ අදහස අනුව විවිධාකාර නිර්වචන තියෙනවා. මගේ අදහස අනුව කෙනෙකුගේ ශරීරයට තවත් කෙනෙකුගෙන් හිරිහැරයක් කරදරයක් වෙනවා නම් ඊළඟට කෙනෙකුගේ දේපල වලට යම් ආකාරයක ප්‍රචණ්ඩකාරී ආකාරයෙන් යම් දෙයක් වෙනවා නම් ඒ හා සම්බන්ධව සමාජයේ පිළිගත් සම්මත ටික කියන්නේ නීති ඒව තමයි අපරාධ නීති හැටියට ගන්න. සිවිල් නීති කියලා වෙනම එකක් තියෙනවා. ඒක ඉඩම් විවාහ ඒ වගේ තියෙනවා. නමුත් දේපල සහ පුද්ගලයාට එන ප්‍රචණ්ඩකාරී මට්ටමේ හිරිහැර කරදර සම්බන්ධ නීතිය තමයි අපරාධ නීති කියන්නේ. එතකොට මේ අපරාධ නීතියත් කෙතුණුවන්ගේ පුරාණ ගිවිසුමේ දසපනතු අතර සමහර තැන්වල සම්බන්ධයක් තිබෙනවා කියලා සමහර අය කියනවා. මොකක්ද මේකේ සත්‍ය අසත්‍යතාවය? මේක දසපනතට එහා යනවා. බයිබලයේ තියෙනවා කායින් ආබල්ගේ කතාව. ඒ කායින් ආබල්ගේ කතාවේදී සහෝදරයා තමන්ගේ අනිත් සහෝදරයාව මරණයටපත් කරනවා. යනහන්සේක අනුමත කරන්නේ. එහෙනම් මිනී මැරීම වරදක් බව දෙවන් වහන්සේ එදා කියලා තියෙනවා. අපරාධ නීතිය පටන් ගන්න එතන ඉඳලා. ඊට පස්සේ තමයි මෝසෙස්ට දෙන්නේ දසපන්ත. දසපන්තේ කියනවා මිනී නොමරුව. අපරාධ නීතිය තියෙනවනේ. සොරකම් නොකරුව. අපරාධ නීතිය තියෙනවා. ඒ වගේ ගන්න ගියාම අපරාධ නීතියේ ආරම්භය යන්හන්සේගෙන් කියලා අපිට පැහැදිලිව කියන්න. ශ්‍රේයල් මහත්මයන් මේ නීතිය හරියට ක්‍රියාත්මක කිරීමෙන් පමණක් සමාජයක් යහගැන්විය හැකිද? නීතිය තියෙන්න ඕන අපරාධ නීතිය තියෙන්න ඕන මේ නීති කඩන හින්දානේ. සම්මතයන් කඩන හින්දානේ. යහපත් චර්ය ධර්ම කඩන හින්දානේ. එහෙනම් නීතිය තිබුණට මිනිස්සෙක්ව හදන්න ක්‍රියාපිළිවෙල සමාජික තියෙනවා. දැන් මිනිස්සයා හදනවා කියලා කියන්නේ මිනිස්සයාගේ සෑම දෙයකටම බලපාන ප්‍රධාන කරුණු දෙකයි. එකක් ආර්ය අනිත් එක පරිසරය. ආර්ය කියලා කියන්නේ ආදි මුතුම්මක්ලංගෙන් ශාරීරික හා මානසික වශයෙන් අලුත් පරම්පරාවට ලැබෙන දේ. අද DNA පරීක්ෂණයෙන් ඒක පැහැදිලිව කියනවා. අම්මගෙන් තාත්තා කියනවා. ඉතින් එයාගේ අම්මට තාත්තට එයාගේ තාත්තගේ අම්මන් යම්මෙන්. ඒ අයට ඒගොල්ලන්ගේ අම්මල එහෙම ආපු ගමනක් තියෙනවා. ඒක තමයි ආර්ය. පරිසරය කියන්නේ පිළිසිඳ ගැනීමේ ඉඳලා. දරුවා මේගොල්ලකට බිහි වෙනවා. බිහි වුණාට පස්සේ මේ ලෝකයේ දුල ජීවත් වෙනවා. ඒ කාලය තුල ඔහු ලබනවා ලොකු පරිසරයක්. එතකොට මේ දෙකම ගත්තොත් ආර්ය සහ පරිසරය. මේ ආර්ය කියන එක අමාරුයි වෙනස් කරන්න. මොකද ඒක මේ ඇඟ ඇතුළටම ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේක වෙනස් කරන්න පුළුවන්
පරිසර සාධක වලින් විතරයි. පරිසර සාධක වලින් වෙනස් කරනවා නම් පිළිසිඳ ගැනීම ඉඳලා මිනිස්සෙක්ව සැලසුම් කරන්න ඕන ඕන අරමුණු තක. අපි කියනවා යහපත් පුරවැසියෙක්. නැහ යහපත් පුරවැසියෙකුට අවශ්‍ය අංග මොනවද? වෙනම අධ්‍යයනය කරලා තියෙනවා. ඒ අධ්‍යයනය කරලා තියෙන ඒ අංගතික පිළිගන්නව නම් රටක් ඒ වෙනුවෙන් පිළිසිත ගැනීමේ ඉඳලා වැඩිහිටියා එළියට එනකන් සරස්මත් තියෙන්න ඕන මේ විදියට අපි මෙයාව හදනවා කියලා. අද ලෝකේ මන් දකින්නේ නැහැ තාම එහෙම සැලසුම් තියෙනවා. අපි අපේ රට ගත්තොත් නැත්නම් අපේ සමාජය ගත්තොත් එක පැත්තකින් අධ්‍යාපනයේ තියෙනවා පාලකයෝ ඉන්නවා අනිත් පැත්තෙන් විවිධ ආගම්වල ප්‍රධානින් ඉන්නවා ආගමික පූජකයෝ පැවිද්දෝ පූජකතුමන්ලා පැවිද්දෝ ඒ වගේ කටයුතු කරන අය ඉන්නවා අනිත් පැත්තෙන් ගුරුවරු ඉන්නවා හැබැයි මේක මේ අයගේ වරදකුත් නෙමෙයි මේකේ මුල උඩ ඉන්න අයගේ වරදක් උදාහරණකින් මම මේක පැහැදිලි කරන්න සර්ගස් කණ්ඩායමක සිංහේ අරගෙන කුඩා කාලයේ ඉඳලා මේ සිංහයා පුරුදු කරනවා මේ ප්‍රචණ්ඩත්වයට යන සිංහයා අපි දන්නේ ස්වභාවයේ ප්‍රචණ්ඩත්වය සිංහයා හුරු කරනවා ඉඳගන්න කියපුවාම ඉඳගන්න නැගිටින්න කියපුවාම නැගිටින්න දුවන්න කියද්දි දුවන්න පණින්න කියද්දි පණින්න මෙයා හුරු කරනවා මෙයා ට්‍රේන් කරනවා පුහුණු කරනවා පුහුණු කරන්නේ කවුද මිනිස්සේ එහෙම ට්‍රේනින් එක අපේ රටේ ගුරුන්ට අපි දීලා තියෙනවා මේ කියන අපි තීරණය කරන යහපත් මිනිස්සයා හදන්න අවශ්‍ය ට්‍රේනින් එක අපි අපේ රටේ ගුරුන්ට දීලා තියෙනවා අපේ රටේ පූජක තුමන්ලට දීලා තියෙනවා අපේ රටේ පැවිදි අයට අපි මේක දීලා තියෙනවද අපේ ආගමික නැත්තම් අනිත් වල්කිතු නායකයන්ට අපි මේ පුහුණුව දීලා තියෙනවද ඒ නිසා ප්‍රධාන හේතුවක් මට පේනවා මම දකිනවා අපේ අධ්‍යාපන ක්‍රමේ ලොකු වරදක් තියෙනවා මිනිස්සු හදන්න අපි මිනිස්සු තාම පුහුණු කරලා නැහැ ඒක තමයි මම දකින්නේ මෙතන තියෙන ප්‍රධානම අඩුව එතකොට ඒ සඳහා පෙරට එන්න ඕනේ කවුරුන්ද? පළෙම් පෙරට එන්න ඕන අපේ සියලුම ආගම් වල නායකයෝ තියෙනවා. මොකද ඒ අයට තමයි ප්‍රධාන වගකීම තියෙන්නේ. මිනිස්සු හදන්න. ඒ අයත් එක්කම රටේ නායකයෝ පෙරට එන්න ඕන. හැබැයි එකක් තමයි රටක නායකත්වයේ බාර දෙන්න උනර කවුද ඇරිස්ටෝටල් කියන ආකාරයට දාර්ශනිකයන්ට බුද්ධිමතුන්ට නමුත් අපි ලෝකයේ මුගක් සංවර්ධනයේ රටවල් දිහා බැලුවොත් මේ රටවල් වල නීති හදන්නේ ව්‍යවස්ථා දායකයට විධායකයට බොහෝ විට පත් වෙන්නේ බුද්ධිමතුන් නෙමෙයි දාර්ශනිකයෝ නෙමෙයි කවුද පත් වෙන්නේ ලංකාවේ උදාහරණයක් ගත්තොත් ඕ ලෙවල් ඒ ලෙවල් නැති අය තමයි පත් වෙන්නේ ඕ ලෙවල් ඒ ලෙවල් විභාග වල මට්ටම් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා ඒක වෙනම එකක් නමුත් එහෙ මට්ටමක් නැති අය තමයි උගත් දෙනෙත් පත් වෙන්නේ එතකොට ඒ නිකන් හිතන්න අපි ඒ අයට පුළුවන්ද දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් අමාත්‍යංශයක ප්‍රතිපත්තිමේ තීන්දුව අරන් ක්‍රියාත්මක කරන්න ඕඩර්ස් දෙන්නේ නියෝග දෙන්නේ ඇමතිවරයානේ අමතිවරයා දැන් පියන් කෙනෙකුටත් ඕ ලෙවල් ලෙවල් ඕන. ඒ මට්ටමටත් පහළ ඉන්නව නම් බලාපොරොත්තු වෙන්න පුළුවන් දේ අමතිවරයාට. අමතිවරයාගෙන් යහපත් දෙයක් කරන්න අවශ්‍ය තීන්දුව తీරණය කියලා. එහෙම අපිට හිතන්න බෑ. ඒ නිසා පළවෙනි දේ තමයි මේ සංවර්ධනයේ පවතින රටවල කරන්න පළවෙනි දේ තමයි රාජ්‍ය පාලනයට එන්න නම් දේශපාලනයට එන්න නම් අවම අධ්‍යාපන සුසුකම නියම කරන්න.
එතකොට ඇයි අපරාධ ඇති වෙන්නේ මේ සිව් මහා ආගම අදහන අපේ රටේ? ඇයි මේ මෙතන අපරාධ වැඩි වෙන්නේ දිනෙන් දින? මම ඒක තමයි කිව්වේ මුලින්ම. ප්‍රධාන හේතු දෙකයි, ආර්යයි පරිසරයයි. ආර්ය කියන එක අපිට බෑනේ වෙනස් කරන්න. ඒක පාරම්පරික වෙන දෙයක් නේ. හැබැයි මේ පරිසරය අපි හදලා නැහෙනි. අපි මේ මිනිස්සුන් මේ වැරදි කරන මිනිස්සුන් මේගොල්ලෝ ඉස්කෝල වලින් ආවේ, මේගොල්ලෝ පවුල් වලින් ආවේ, මේ උඩින් ආවේ නැහැ. මේගොල්ලෝ හැම කෙනා අම්මයි කුසේ ඉඳලා ආවේ. පිළිසිඳ ගැනීමේ ඉඳලා මේ වැඩිහිටියා දක්වා අපි නියමාකාරයට සැලසුම් කරලා ට්‍රේන් කරලා නැහැ. ඒක තමයි ප්‍රධාන හේතුව. ඇසර ඔය යෝජනා කරන්නේ කොයි වගේ දෙයක්ද? වෙනම පරීක්ෂණයක් වහවහ කරන්න ඕන. අපි යහපත් පුරවැසියෙන් හදන්න නම් කොයි වගේ ට්‍රේනින් එකක් අපේ මේ වල්කිතු ඇයට දෙන්න ඕනද කියලා ගුරුන්ගෙන් ඉඳලා ඊට පස්සේ ඒකට අපි ට්‍රේන් කරන්න. දැන් උදාහරණයක් මම කියන්න. වෛද්‍යවරේ තමන් වෛද්‍ය විද්‍යාව හදාරන අතර ඒ කියන්නේ රෝහලක ප්‍රැක්ටිකල් ට්‍රේනින් එක කරනවා දිගටම කරනවා. එහෙම ප්‍රැක්ටිකල් ට්‍රේනින් එකක් අපේ ගුරුන්ට තාම දීලා නැහැ. කරනවා මේ මොකද්ද පන්ති කාමරවල ඉගැන්වීම කරනවා ටිකක්. නමුත් මේ ඒ මට්ටමට දීලා නැහැ. ඒ නිසා මේ නිතර අත්දැකලා වැරදි ඒ පර්යේෂණ කරමින් තමයි කෙනෙක් ඉගෙන ගන්න ඕන. දැන් පින්ලන්තේ ආරම්භ බලන්න. අද ලෝකේ පිළිගත්ත හොඳ අධ්‍යාපන ක්‍රමයේ තියෙන පින්ලන්තේ. පින්ලන්තේ ගුරුවරු තමයි හොඳම ප්‍රතිඵල ගන්න ඒ උසස් පෙළ පන්තියෙන් පස්සේ. හොඳම ප්‍රතිඵල තියෙන ළමයින් තමයි ගන්න ගුරු වෘත්තියට. ඒගොල්ලන් හරියට අවුරුදු 7ක් ට්‍රේන් කරනවා. ප්‍රැක්ටිකල් ඇන්ඩ් තියරි ට්‍රේනින් අවුරුදු 7ක් කරනවා. අද ලෝකේ හොඳම අධ්‍යාපන ක්‍රමය. ඒ රටවල් වල දැන් ඔය පින්ලන්තය ස්වීඩන් එක ගත්තම අද අපරාධ අඩුම රටවල් කියලා කියන්නේ ඌවා. අපරාධ අඩුම රටවල්. හරි. සමහර එක්ක අද මේ ආගම් වලිනුත් ඈත් වෙලා. හැබැයි ඒ රටවල අපරාධ අඩුයි. අපි මේ ගැන වෙනම පරීක්ෂණයක් කරනවා. අපේ අධ්‍යාපන ක්‍රම වලට මේ වගේ ඉන්නේ කොහොමද කියලා. කොපි කරන්නේ නෙමෙයි, අපි නිර්මාණාත්මකව ගේන්න ඕන. මේ දිනවල කතා වන දෙයක් තමයි බොහෝ වෙලාවට අපට දක්නට ලැබෙනවා ළමා අපයෝජන. බොහෝ විට මේකට පාත්‍ර වන්නේ, පීඩිතයන් වන්නේ පාසල් සිසුවියන්. ඉතින් අප දන්න දෙයක් තමයි අවුරුදු 16ට අඩු සිසුවියක් සමග ලිංගිකව හැසිරීම වරදක් බව. මේකන පුංචි විග්‍රහයක් දෙන්නකෝ. දැන් මේ 1995 අංක 22 ධර්ම දන්නේ සංග්‍රහයට ආපු සංශෝධනය තමයි මේ නීති අලුතෙන් ගෙනාවේ. මේ නීති අනුව බොහොම කෙටියෙන් කියනවා නම් අවුරුදු 16ට අඩු ගෑනු ළමෙක් එක්ක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලිංගික කාර්යයක් කරනවා නම් විශේෂයෙන් සංසර්ගයේ දෙනවා නම් ඒක නීතිය තහනම්. ඒ කරපු කෙනාට ලොකු දඬුවමක් තියෙනවා. එතකොට ගෑනු ළමයා කැමති වුණත් අකමැති වුණත් පිරි ළමයාට ඒ සම්බන්ධය තියාගන්න බෑ. ඒ ලිංග සම්බන්ධය. එහෙම වුණාම වෙන ප්‍රොසීඩර් එකේ කාර්යපටිපාටි තමයි සාමාන්‍යයෙන් පොලිසියට පැමිණිල්ලක් එනවා. පොලිසියට පැමිණිල්ලක් ආපුවාම පොලිසිය අනිවාර්යෙන් අපේ අපරාධ අධ්‍යයන සංග්‍රහය හැටියට මේ පිළිබඳව පොලිසිය එක පැත්තකින් අධිකරණයට මහේස්ත්‍රාත් අධිකරණයට බොහෝ විට මේ කරුණු වාර්තා කරනවා. අනිත් පැත්තෙන් ඒ ගෑනු ළමයාව වෛද්‍යරෙක් ගාව ඉදිරිපත් කරනවා. මේ කියන දේ වෙලා තියෙනවද කියලා. ඒතර වෛද්‍ය වාර්තාවෙන් කියනවා නම් මේ දෙයක් වෙලා තියෙනවා කියලා. ඒතකොට ඒ කරපු ළමයා අධිකරණයට ඉදිරිපත් කරනවා. අධිකරණයට ඉදිරිපත් කළාට පස්සේ සාමාන්‍යයෙන් අප දෙන්නත් පුළුවන් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්න පුළුවන් පරීක්ෂණ අවසන් වෙන එක. ඒ කියන්නේ අවශ්‍ය කටයුතු ගැනීම තියෙන්න පුළුවන් එක එක පාර්ශ්වවලින් වෛද්‍ය වාර්තාව එන්න ඕන බලන්න. ඒ වගේ පරීක්ෂණ කටයුතු කාලය තුල
මෙයා බන්ධනාගාර කරා මොකද එයාගෙන් බලපෑමක් එයි කියලා. ඒ නිසා බන්ධනාගාර කියන්නේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරා. ඊට පස්සේ එයාට ඇප දුන්නා නඩුව තියෙනවා. ඊට පස්සේ මේ නඩුව සියලුම කටුත්තර වෛද්‍ය වාර්තා සියලුම දේවල් අරගෙන මේක යොමු කරන්න ඕන නීතිපතිතුමාට. නීතිපතිතුමා ඔක්කොම බලලා මෙතන මේ දරු අවුරුදු 16ක අඩු ළමෙක් නම් ඒ ළමයාට මෙහෙම සංසර්ගයක් වෙලා තියෙනවනම් ලංකාවේ නඩුව පවරන්නේ මහාධිකරණ. එතකන් අර චෝදනා ලත් පුද්ගලයා මේ නඩුව තුල ඉන්නවා තාමත්. එයාට ඔයා මුදා හරින්නේ නැහැ නඩුවේ. ඉන්නවා. නීතිපතිට යවලා නීතිපතිගෙන් එනකන් කියනවා නීතිපතිතුමාගේ නඩුව යවලා තියෙනවා මහාධිකරණයෙන් සිතාසියක් ආපුවම සිතාසියරන මහාධිකරණයට යන්න කියලා විතරක් මුදා හරිනවා. හැබැයි සම්පූර්ණ මුදා හැරීමක් නෙමෙයි. එතන මහාධිකරණයේදී මේ නඩුව විමසනවා. ඉතින් නඩුව විමසලා ඉවරලා විමසීමේදී තීරණය වුණොත් එහෙම මේ දරුවා මේ වරදක يعني මේ මේ පිරිමි දරුවා මේ වරද කරලා නැහැ කියලා නිදහසක් තියෙනවා. හැබැයි මෙයා කරලා තියෙනවා නම් එයාට දඬුවමක් තියෙනවා. මේ දරුවා පාසල් ශිෂ්‍යයෙක් වුණත් එයාට කොයි වගේ දඬුවමක් විඳින්න වෙනවද? ඒ කියන්නේ මේ වරද කරපු එක්කෙනා. ඔව් වරද කරපු කෙනා. කරපු එක්කෙනා. සාමාන්‍යයෙන් අවුරුදු 18ට අඩු ළමෙක් නම් එයාට අතිරූ සිද්ධනුවක් දෙන්න අධිකරණයට බලය තියෙනවා. හැබැයි ප්‍රේම සම්බන්ධයක් මතන අතිරූ සිරුවක් දෙන්න බලය තියෙනවා. නමුත් මේක ප්‍රශ්නේ තියෙන්නේ අපේ ළමයි දැන් අවුරුදු 16 15 14 13 කියලා කියන්නේ 8 9 10 11 12 කියන පන්ති වල ඉන්න ළමයිනේ. ඔව් මේ ළමයි මේක දන්නේ නැහැ මේ නීතිය. මොකක්ද දෙන්නේ දන්නේ නැහැ. දන්නේ නැති හින්දා තමයි මේ පිරි ළමයින් උසාවියේ උසාවියට ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒ හින්දා මේගොල්ලෝ මේ මේ කාර්යය දෙනවා ඊට පස්සේ උසාවියට එනවා. මේක අපි දැනුවත් කරන්න ඕන මුළු රටේම ළමයි අතර. මෙහෙම නීතියක් මේ රටේ තියෙනවා කියලා. ඒක තාමත් අපි කිරලා නැහැ. ඒක කියන්නේ වළක්වා ගන්න අපි කළ යුතු දේවල් අපි තාම කරලා අපි මෙහෙම හිතුවොත් මේ මාතක දෙවිචරියක් තමයි මේ මේ වගේ සිද්ධියක් වුණාම මේ දෙන්නා කියනවා නෑ අපි දන්නේ නැතුවයි මේ සිද්ධිය උනේ නමුත් අපි විවාහ වෙන්න ඉන්නේ. මේක නිදහසට කාරණයක් වෙනවද මේ මේ ශිෂ්‍යාවක් නම් පාසල් ශිෂ්‍යාවක් නම්? නීතිය නොදැනීම නිදහසට කාරණයක් නෙමෙයි. ඒක තමයි අපේ නීතියේ තියෙන පිළිගත් සම්ප්‍රදාය. නීතිය නොදැනීම නිදහස. හැබැයි ප්‍රායෝගිකව ඔබ ගියාම ඇත්තටම උගල ගොඩක් දෙන්නේ නීති දන්නේ නැහැ. අපි නීතිඥයෝගෙන් නීති ඉගෙන ගත්තින්ද දන්නවා. නමුත් උගල දෙන්නේ නීති දන්නේ නැහැ හරියට. හරියට දන්නේ නැහැ. එහෙනම් නීතිය නොදැනීම නිදහසට කාරණයක් නෙවෙයි. හැබැයි ඒ වුණාට අපි මේ ළමයින්ට මේ නීතිය කියලා දෙන්න ඕනේ. ඒ කොහොමද? එකක් තමයි පාසල් තුල විශේෂ නිර්දේශවල මේක ඇතුළු කරන්න. අපේ දහම් පාසල්වල උගන්වන්න ඕන. ප්‍රශ්නේ දහම් පාසල්වල මේ අපි උගන්වන්නේ නැති බැරිගම තමයි තියෙන්නේ. දාන්නේ උඟ පොඩි ළමයින් උනේ. ඔව්. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේ උගන්වන්න. මේ මීට වඩා දහම් පාසල් විධිමත් කරන්න ඕන. ඒකට රජයට පුළුවන්කමක් තියෙනවා නම් මීට වඩා ආධාරයක් දෙන්න. එහෙම නැත්නම් පාසල්වල ගුරුරුන්ව යම් වේතනයක් හරි දිමනාවක් හරි කියලා මේ දහම් පාසල් වලට සම්බන්ධ කරගන්න. ඒ ආයතන හොඳ ට්‍රේනින් එකක් දෙන්න පුළුවන් නම් එතකොට මේක හරියට කරන්න පුළුවන්. ඒ නිසා අපේ දහම් පාසල් දිහා බැලුවොත් අපිට පේනවා මේ ගාක් තැන් වල උගන්වන්නේ ළමයි. තමයි ඒගොල්ලෝ හරි ට්‍රේනින්කුත් නැහැ හරියට. ඒක ලොකු අඩුපාඩු අපේ තියෙන. ශ්‍රීල් මහත්මයානි බොහෝ වෙලාවට අපේ දරු පරපුරට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි
ඔවුන්ට ආගම දහම අදහන්නට වෙලාවක් නැහැ. පල්ලියකට ගොඩ වෙන්නට, පන්සලට ගොඩ වෙන්නට වෙලාවක් නැහැ. දහම් පාසලට යන්න විදිහක් නැහැ. මේ තියෙන තරංකාරී රැල්ල තුල, අධ්‍යාපන රටාව තුල ඔවුන් හිර වෙලා ඉන්නේ. මෙන්න මේ කාරණේ නිසායි ඔවුන් දහමෙන් ඈත් වෙන්නේ. ඔවුන් කියන්නේ අපිට මේ යන වෙලාවේ අපි පාඩමක් කරගත්තොත් ඒ නමයක් ගන්න පුළුවන්. මේක හරි වැදගත්. ඉස්සර වගේ නෙමෙයි. දැන් අධ්‍යාපනය බොහොම උසස්. ඒ නිසා ඒ නමය ගත්තත් සමහරක් අයට හොඳ ඉස්කෝලකට යන්න විදිහක් නැහැ උසස් පෙළ කරන්න. ඒ නිසා අපි උපරිමයේ යොදවනවා මෙන්න මේ ඉලක්ක ජය ගන්නට. හැබැයි එතකොට අපි දකිනවා මේ තමන්ගේ ජීවිතය පහත වැටෙනවා. මේක ඇත්තද? මේ ක්‍රමය ඔබතුමා දකින්න කොහොමද? දැන් ඇයි ටියුෂන් යන්නේ? තමයි ඉගෙන ගන්න ඉස්කෝලේ තමන්ට ලැබිය යුතු අධ්‍යාපනය තමන්ට හරියට ලැබෙන්නේ නැත්තම්. එහෙනම් ඵලයෙන්ම අපේ පාසල්වල මේ කටයුතු හරියට කරන්නේ. එහෙනම් විදුහල්පතිතුමාගේ ඉඳලා අධ්‍යාපන නිලධාරීන්ගේ ඉඳලා මේ කටයුතු හරියට පාසල්වල කරන්ඩ අපි මීට වඩා ලොකු වැඩ පිළිලා යදන්න ඕන. එකක්. ඒ වැඩ පිළිවෙලේදී විශේෂයෙන් අපේ ගුරුවරුන් ළමයින්ට දැනුම කුසලතා ආකල්ප හරියට දෙන්න පුළුවන් ආකාරයට හොඳ ට්‍රේනින් එකක් දෙන්න ඕන. මම දකිනවා මේ ට්‍රේනින් එක අපේ අයට දෙනවා අඩුයි. පින්ලන්තය වගේ රටවල් වල අවුරුදු 7ක් ට්‍රේන් කරනවා ගුරුවරයෙක්. අපේ රටේ අවුරුදු 2යි 3යි. මේ ට්‍රේනින් එකක් දෙන්න ඕන. ඊළඟට දක්ෂ විදුහල්පතිතුරු කැපෙලා ඉන්න විදුහල්පතිතුරුන්ව තෝරගෙන ඉස්කෝල වල දාන්න ඕන. ඒගොල්ලන්ට වෙනම ට්‍රේනින් එකක් තියෙන්න ඕන. එහෙම ඉස්කෝලේක හරියට මේ වැඩේ කරනවා නම් ළමයින්ට ටියුෂන් යන්න ඕනක් නැහැ. එහෙම හරියට වැඩේ කෙරෙන්නේ නැති හින්දා තමයි මේ හුඟක් දෙනෙක් උපකාරක පන්ති වල යන්නේ හොයාගෙන. අපි මෙහෙම හිතුවොත් මේ දැන් සංවර්ධනය වෙමින් පවතින රටක මේ වගේ දේවල් වලට වියදම් කරන්න සල්ලි නැහැයි කියලා මහා භාණ්ඩාගාරයේ කියන නිසා නොවේද මේ වගේ දේවල් වලට යොමු වන්නේ? කොයි වගේ දේවල් වලද? ගුරුවරුන්ව පුහුණු කිරීම, විදුහල්පතිවරුන්ව පුහුණු කිරීම දීර්ඝ කාලීනව. ටිකක් ගැඹුරින් ඔබතුමා කියන ආකාරයට. අධ්‍යාපනය කියන්නේ ආයෝජනයක්. දීර්ඝ කාලීන ආයෝජනයක්. ඒකට ආර්ථික විශේෂඥයන්ට සල්ලි නැහැ කියන්නේ බෑ. එහෙම සල්ලි නැහැ කියන ආර්ථික විශේෂඥයෝ ඉන්නවා නම් ඒගොල්ලෝ විශේෂඥ කියන නම අයින් කරලා නිකන් ඉන්න ඕන. මොකද ආර්ථික විද්‍යාවම කියන්නේ මුදල් ලිපීමේ විද්‍යාව. හරි, මුදල් ඉතිරි කිරීමේ විද්‍යාවක්, ආයෝජනයේ විද්‍යාවක්. එතකොට එහෙම විද්‍යාවක වැඩ කරන අයට කියන්න බෑ මේ මේ වගේ ආයෝජන ක්‍රියාවලියකට සල්ලි නැහැ කියලා. අයින් ඉන්න ඕනේ මොනවා ඒකේ. එල්ල පුළුවන් අයට එන්න එන්න කියන්න ඕන මේක බාර ගන්න කියලා. නිකන් පඩි කකා ඉදලා වැඩක් නැහැ. ඒකයි බලෙන්ම කරන්න ඕන. මේගොල්ලෝ මේ පොතට සීමා වෙලා ඉල්ල දිනවා. ඇයි ලිවර්ලා ඔහේ නිකන් ඉන්න බලනවා. කරන දෙයක් නෑ බලන්න ගියා මන්තිවිදී. දැන් නිදහස් වෙද්දී අපේ ලංකාව 1948 මම දන්න විදියට ආසියාවේ ඒක පුද්ගල ආදායමෙන් දෙක, ජපානයේ එක, අපි දෙක. ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 81යි ජපානයේ, අපි ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 80යි. එකකින් වෙනස් වුණේ අද ජපානයේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 300,000 පැනලා. යන කියන්න ලැජ්ජයි. මොකද මේ වෙලා තියෙන්නේ? අපේ ආර්ථික විශේෂඥයෝ හරියට මෙව්වා උපදෙස් දීලාද? අපේ දේශපාලන ක්ෂේත්‍රවල ඉන්න අය ඒ උපදෙස් හරියට අරගෙන මෙව්වා හරියට කරලාද? කරලා නැහැ. මේ රටවඩේ තියෙන මහ මූදාක්. හරි? අපි තාම පිටරටින් මාළු ගෙන්නනවා. අපේ රටේ වැව් ගන්නාවක් තියෙනවා. ගංගා ගන්නාවක් ගලා බහිනවා. අපි තාමත් පිටරටින් සමහර අවස්ථාවල හාල් ගෙන්නනවා. හරි? අපේ රටේ හොඳ අල හදන්න පුළුවන් බිමක් තියෙනවා. අල පිටරටින් ගේනවා. බීලුණු පිටරටින් ගේනවා. මොකද මේ වෙලා තියෙන්නේ? අපේ ආර්ථික විශේෂඥයෝ සැබවින්ම මේ රට දියුණු කරනවට වඩා පරිහානියටයි පත් කරලා තියෙන්නේ. අපි දැන් අපි යමුනොත් අපි අර ගහම්පසල් ළමයින්ගේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ
ඒක කරන්න ගුරුන් ට්‍රේන් කරන්න අරම සල්ලි නැහැ කියන්නේ. ආයෝජනය කියන්නේ අධ්‍යාපන කියන්නේ ආයෝජන ක්‍රියාවල. දැන් ඇමරිකාවේ සේවාංශයේ 80%. සේවාංශයේ 80%. හරි? ඒ කියන්නේ ඒගොල්ලෝ අධ්‍යාපනේ ඒ තරම් දියුණු කරලා. සේවාංශයට එන්නේ අධ්‍යාපනේ දියුණු වෙච්ච අයනේ. හරි? ඇයි අපේ රටේ බැරි? ආයෝජන ක්‍රියාවලිය මේ කියන ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට විශ්වවිද්‍යාලවල අපිට හරියට ට්‍රේන් කරන්න පුළුවන් නම් ට්‍රේනින් එක දෙන්න පුළුවන් නම් හරියට මේ විෂය නිද්දේශ හරියට කරන්න පුළුවන් නම් අපිට මීට වඩා දෙයක් රටේ කරන්න පුළුවන් කරන්නේ පළෙම් අපි මේ හිතන්න ඕනේ පැත්ත හිතන්න ඕනේ හොඳ ප්‍රැක්ටිකල් ගුරුවරු කියන්නේ ප්‍රායෝගික ගුරුවරු මේ රට ලබා දෙන්න පුළුවන් නම් උදාහරණයක් පිල්ලන්තේ දෙන්න පුළුවන් නම් අද පිල්ලන්තේ ළමයි ලෝකේ හැම විභාගයෙන්ම ඉදින් ලැබු ගන්න ළමයි අද ඒ රටවල් තමයි ලෝකේ අපරාධ අඩුම රටවල් ඒ රටවල් ඒ අධ්‍යාපනික මේගොල්ලෝ අතර තියෙනවා ඒ රටවල් අතරම තියෙනවා ඉතින් අපි කොපි කරන්න නෙමෙයි නමුත් අපිට යමක් ගන්න පුළුවන් නම් අපි ඒක ගන්න ඕන ඉතින් ඒකින්ද මේ දහම් පාසල් වෙලාව අපි ටියුෂන් වලට දෙන්න නැතුව දෙන්න කියන එක නම් මම කියන්නේ ඒක එපයි කියලා එක දෙන්න ඕන ළමයින්ට දහම උගන්වන්න ඕන ඒක හැබැයි යම් ක්‍රමවේදයක් තියෙනවා මොකද ළමයින්ටත් අයිතියක් තියෙනවා දහම් පාසලට දෙන්න ඕන හැබැයි Tamanට හරියට අධ්‍යාපනය ලැබෙන්නේ නැත්නම් පාසලෙන් කොයි හරි ගිහිල්ලා ඒක ලබන්න අයිතියක් තියෙන්න ඕනනේ ඒ ළමයින්ට කොයි හරි ගිහිල්ලා අධ්‍යාපනය ලබන්න ළමයින්ට අයිතියක් තියෙන්න ඕන ඒ අයිතියට අපි පිටුපාන්න හොඳ නැහැ ඒකකින් ඒගොල්ලොත් එක්ක කතා කරලා එහෙමනම් ඒ ඉරිදා යම් කාලයක් විතර දහම් පාසල් ට්‍රේන් කරලා අනිත් කාලය තුල දුන්නට කමක් නැහැ. මේ අනිත්තර පාසල් හදන්න ඕන. එහෙම වුණා නම් මේ ගෙවල් වල වියදම් විතර අඩු වෙනවා. දැන් මේ ගෙවල් ගැන කතා කරද්දී ළමයට අධ්‍යාපනය ලබන්න හොඳ වටපිටාවක් අවශ්‍යයි. නමුත් මේ වෙද්දී අපේ බොහෝ ගෙවල් දොරවල් වල හවස අඳුර වැටීමත් සමගම මෙගා නාට්‍ය බලන්නට යොමු වෙනවා ආගම දහමට යොමු වෙන්නේ නැහැ ඒ ආකාරයටම. එතකොට මේක මේ අපේ සමාජයට ලොකු හානියක් නේද? අනික මේ පිටරටවල වලින් ගෙන්වපු නාට්‍ය සමහර විට අපේ සිංහල සංස්කෘතියට ශ්‍රී ලංකාවේ සංස්කෘතියට නොගැලපෙන්නට පුළුවන්. ඒතර මෙන්න මේ හානිය ඔබ දකින්න කොයි ආකාරයටද? එමණි අපි හරියට මේ ඒක පාලනය කරලා නැහෙනි. පාලනය කරලා නැහැ කියලා කියන්නේ අපිට ගෙවල් වලට කාලසටහනක් අපි දීලා නැහැ නේ. ඒක කාලසටහනක් ගැන දන්නේ නැහැ සමහරවිට අපි. හරි? දරුවෝ ටික ඉන්නවා, අම්මා තාත්තා ඉන්නවා, සමහර අය ඉන්නේ බොහොම පොඩි ගෙවල් වල. අඩු ආදායම් ලබන්නේ. ඒ ආදායම් වලට වැඩි කොටසක් අසිප්පු වලට නැත්තම් මත් කුඩු වලට අරමේ වලට යන්නේ වැඩි හිටියන්ගේ යන්නේ. ඉතින් එතකොට මේ ළමයින්ට හරිහමං අධ්‍යාපනයක් ලබන්න පරිසරයේ ගෙදර හදින්නේ නැහැ. එහෙනම් ඵලෙම් අපි බලන්න ඕන මේ අම්මා තාත්තා ගෙදර පරිසරය හදන්න ඕන යම් ආකාරයකට ළමයාව නියම මට්ටමට ගේන්න. මං හිතන්නේ අපි තාම සමීක්ෂණයක්වත් හරියට කරලා නැහැ. දැන් පවුලක් ගත්තොත් පවුලේ කවුරු හරි තාත්තා හරි අම්මා හරි රැකියාවක් කරන්න ඕනනේ. Tamanට ගෙදරට ආදායමක් එන්න නම් හරි. ඉතින් අපි ඵලෙම්ම කරන්න ඕන තමයි අපේ හැම පවුලකටම අඩු වශයෙන් අම්මට හරි තාත්තට හරි ස්ථිර රැකියාවක් තියෙනවා. අපි එහෙම ප්ලෑන් කරලා නැහැ. ඔය කුලි වැඩක් කරනවා, ඒවම කරනවා, මහන්සි වෙනවා, අර කුටි ටිකක් බී ගන්නවා, කුඩු ටිකක්. ඒ වගේ මුල ඉඳලා මේ රට මීට වඩා ප්ලෑන් කරන්න ඕනේ. අවසාන වශයෙන් යහපත් සමාජයක් ගොඩනගන්නට ඔබ දකින්න විදිහට කවුරුන්ද පෙරට එන්න ඕනේ කොහොමද කරන්න ඕනේ මම දකින්නේ ඵලෙම්ම පෙරට එන්න ඕන සීලුම ආගමික නායකයෝ මොකද ඒ අය දැන් අපේ ආගමේ අපේ ධර්මයේ හැටියට නම් ඒගොල්ලෝනේ දෙවන් වහන්සේ තෝරාගෙන තියෙන කැළවීම තියන අය යහපත් පුරවැසියා කියන ඒ පෞරුෂය හදන්න ගුරු තියෙනවා සමාජයේ තියෙනවා නමුත් අරගොල්ල තමයි ඵලෙනි කැඳීම තියෙන්නේ ඒ නිසා ආගමික නායකයෝ සෑම ආගමක නායකයෝ
පෙරට එන්න ඕන. ඒගොල්ලෝ මහා කතිකාවතක් තියලා පර්යේෂණ වහ වහ කරලා කොහොමද අපි මේ යහපත් පුරවැසිය හදන්නේ කියලා තීන්දුවට ඇවිල්ලා වහම ප්‍රයත්න කරන්න බලන්න. හරි, බොහොම ස්තුතියි.